අයිබෝන් ඔබේපණි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදි ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත අපේක්ෂකයා ගැන රාජිත කීදේ පෝස්ටර් වලින් අපේක්ෂක තෝරන්නේ නැහැ කෝට්ටුවෙන් දාපු අපේක්ෂකයාගේ බගල් ගහන ඒව නෙවෙයි මේ වෙලාවට ඉතාමත් මිකන් දිනක අපේ ලබා දෙන්න බීමත් රියදුරන් දසදහසක් පොලිස් දැලේ මුහුද රළුවීමේ අවධානමක් ගොවීන්ට නවීන තාක්ෂණික දැනුම මහජනතාව නිර්මාණය කරන මහජන න්‍යාය පත්‍රයකට නායකත්වය දිය හැකි පුරුල් පෙරමුණකට පමණක් ජනාධිපතිවරණයේ ජයගත හැකි බව මාධ්‍යවේදී KW ජනරංජන මහතා පවසනවා දෙදහස් දහනවයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන පුරවැසි න්‍යායපත්‍රයේ යහපාලන ඉදිරි මඟ යනුවෙන් අද එළි දැක්වුණා. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පුරවැසි බලය වමේ කේන්ද්‍රය ඇතුළු පුරවැසි ව්‍යාපාර විසින් මෙම න්‍යායපත්‍රය සකස් කර තිබෙනවා. කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පීල් මාෂල් සරත් ෆොන්සේකා කුමාර වෙල්ගම දයාසිරි ජයසේකර මුජිබ රහ්මාන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙන්ම සිවිල් සංවිධාන සමාජිකයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි කිසි කෙනෙක් කැමති නැහැ නැවත වාරයක් 2015 වල ඉස්සෙල්ලා තිබිච්ච ඒකාධිකාරී ආඥාදායක මිලිටරිමය බහුල් පාලනය නැමැති ඒ අඳුරු කාලයට මේ රට ගෙනියන්නට අංශු මාත්‍රයකින් හෝ දායක වෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරු හරි අපිව බේරා ගන්නට පුද්ගලෙක් ඇවිල්ලා ගැලවුම්කාරයෙක් ඇවිල්ලා මම තමයි තමුන්නාන්සේලාව ගලව ගන්න ඉන්න එකම පුත්‍රයා ऐतिहासिक मोहतेदी ගැලොම්කාර භූමිකාවක් රඟපාලා මේ තත්ත්වය ජයග්‍රහණය කරන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. පුරවැසියෝ හැටියට අපි විශ්වාස කරන්නේ 2015 අපි ගොඩනගාගත්ත එක පැත්තකින් දේශපාලන පක්ෂ සක්‍රීය දායකත්වයක් සපයපු අනෙක් පැත්තෙන් පුරවැසි ව්‍යාපාර රාජ්‍ය නොවන සංවිධාන මේ සියලු දෙනාම සක්‍රීය දායකත්වයක් සපයපු වෘත්තිකයන්ගේ සංවිධාන වෘත්තීය සමිති කලාකාරයෝ මේ විදිහේ සමාජයේ හැම ස්තරයක්ම නියෝජනය වෙන පිරිස සක්‍රීය දායකත්වයක් සපයපු ඒ සියල්ලටමත් වඩා මේ රටේ යුක්තිගරුක මේ රට යහපත් කරගන්න උවමනාව තියෙන පෞද්ගලික අරමුණු වලින් තොර සාමාන්‍ය ජනතාව පුරවැසි ජනතාව තනි තනියෙන් දායකත්වයේ සපයපු ඒ මහා පෙරමුණ තුල පමණයි නැවත වාරයක් අපට ජයග්‍රහණය කරන්න පුළුවන් මේ. ඒකට දේශපාලන පක්ෂ මේ සියලු සංවිධාන සියලු ස්තරයන් සමග පුරවැසියන් එකට එකතු වෙන්න ඕන. එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? නැවත මහජනතාව වෙතින්ම පැන නගින මහජනතාව විසින්ම පුරවැසියන් විසින්ම නිර්මාණය කරන පුරවැසියන් විසින්ම කෙටුම්පත් කරන මහජන න්‍යාය පත්‍රයක් නියෝජනය කරන පුළුල් පෙරමුණකට නායකත්වය දෙන්න පුළුවන් කෙනෙකුට පමණයි මේ අභියෝගය ජය ගන්නට පුළුවන් වෙන්නේ මේ ඓතිහාසික මොහොතේ පසුගිය රජයේ සිදු කළ ඇතම් කටයුතු වලින් වේවන විට විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වැති බව අවත්‍ය වජිර අපේ වර්ධන මහතා පවසනවා. යක්කල මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවීන් 1500 දෙනෙකුට කුණුදු පැල ප්‍රදානය කිරීම අමාත්‍ය වජිර අපේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කුරුඳු කර්මාන්තය නගා සිටුවේ මහා නිෂ්පාදන පල්දායිතාව ඉහළ නැන්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘති යටතේ මෙම පැල බෙදා දීම සිදු කළේ. දිනවල වල පොද වරායක් කොන්න වරාය අපිට අයිති වුණා. වැරදි තැන වරාය ගැහුවා. තේන්ස තමයි වරාය නෙවෙන්නේ. උදේ දවසට ගාල්ල වරාය ඉස්සරහ යනවා නෑ 200ක්. එකක්වත් තවත් නැහැ. දැන් අපි ගුවන්තොට වල දකුණු පළාතේ අම්බන්තොට හැදුවා තමයි. වහලා තියෙන්නේ. ප්ලේට් දෙන්නේ නැහැ. තේන්ස තමයි බලන්නේ මේ ඉන්දියාවට දීලා තියෙන ප්ලේට් එක. නැත්නම් මේක රස්සාව දෙන්න විදියක් නැහැ. අයි ගුවන්තොට වල තියෙන ප්ලේට් දෙන්නේ නැහැ. හැබැයි වරාය කියනවා නැව් යනවා පිටින් තවත් නැහැ. එතකොට වැරදි තැන වැරදි දේවල් කරාම තියෙන ප්‍රශ්න. තකුණු බලන්න අනන්තාම මොලක් පමණ 2010යි. ඒක ඇදුවා හම්බත් උන. අවුරුදු 5ක් වහලා තියෙනවා. මම දැක්ක ඊපද ජනාධිපති සෞඛ්‍ය මණ්ඩලය කියලා විවෘත කළා. මාධ්‍ය කියලා බලන්න ඕනේ අදගුරු ලෙඩ වෙනවාද කියලා. මම දන්න විදියට නැහැ. අඩු ගානේ සත්ව දොස්තරලා දාලා හරි ගමන් නැහැ. නිලම් වඳුරු හරි දාන්නයි තියෙන්නේ. හැදුවා. බලන්න අපිට වැරදි කරතිච්චේ.
ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නව තානාපති සහ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස ක්ෂණුකා ශ්‍රීවිරත් මහත්මිය පත් කර තිබෙනවා. ඒ මහත්මිය ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරස් මහතා වෙත සිය අක්තපත්‍ර බහර දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී අක්තපත්‍ර බහර දීම සිදු කෙරුණේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක වන ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය රටවල් රැසක තානාපති සේවාවල නිරත වී තිබෙනවා. ගත වූ දින 49ක කාලය තුලදී දෙවෙනි පුරා සිදු කළ මෙහෙයුම් වලින් බීමතුරිය දුරන් 10054 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකදී. අද පෙරවරු 6 වන විට දින 49ක් පුරාවටම දිවයින පුරාම බලපැවැත්වෙන ලෙසට බීමතුරිය දුරන් අත්අඩංගුවට ගැනීමේ මේ මෙහෙයුම දියත් කළා. ඒ අනුව බීමතුරිය දුරන් 10054ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරලා තියෙනවා. මේ බීමත් රියදුරන් 10054 සම්බන්ධයෙන් වන විට අවම වශයෙන් රුපියල් මිලියන 251ක දඩයක් නියම වන බවත් පෙන්වා දීමට හැකියාව තිබෙනවා. මේ මෙහෙයුම නැවත දැනුම් දෙනතුරු තවදුරටත් බලාත්මකව පවතිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය වේදීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අදහස් පළ කළා. යරලිගහ මන්ත්‍රියේදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එකලොස්සෙන්ද ප්‍රකාශයක් කරා ගෝඨාභය රාජපක්ෂ තීමාව ඉක්මවල ගිහිල්ලා හරි මම මගේ වැඩේ කරනවා කියලා. අවුගේ දවසේ මාධ්‍ය වේදීන්ට මොකද්ද කිව්වේ? මාධ්‍ය වේදීන්ට කිව්වා මට ඕන දේ දාන මිසක් ඔහෙලමගෙන් අහන ඒවට මට උත්තර දෙන්න බෑ කියලා. කිව්වද නැද්ද මාධ්‍ය වේදී? දැම්මම වැඩේ පටන් ගන්න තියෙනවා. අනාගතයේදී මේ සිහිනයක් වෙච්ච ජනාධිපති අපේක්ෂකයාට මම හිතනවා බයේද මේ වැඩ කරන්න කියලා මම මාධ්‍යනුත් අහනවා. ඇයි ඒව කියන්නේ නැත්තේ කියලා. මම දැක්ක මාධ්‍යවල අද මෙතන මගේ ළඟ තියෙන මේ තොන් මේ පෙද්දවෙන්ට ප්‍රකාශ කරපු අය. එතන ඊට මාධ්‍ය වේදී හත් දෙනෙක්ද කොහෙද හිටියා අසුපති යනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගීමට සූදානම් වන නව සංධානය සහ එහි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවද විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙහිදී අදහස් පළ කළා. වඩාත් හොඳ දේ තමයි කවුරුත් කැමති නම් සම්දානිකට කවුරුත් කැමති නම් මේ සියලු පක්ෂ එක්කතු වෙන්න සීල් සංවිධානයක් එකතු වෙන්න ඒ අය සාකච්ඡා කළා. මෙන්න මෙයා තමයි අපේ අපේක්ෂකය කියන එක ඉතාමත් පැහැදිලි. මෙතන කියන එක්සත් ජාතික පක්ෂය තමයි අපේක්ෂකයා. අපි ලෑස්ති එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයත් එක්ක වැඩ කරන්න. හැබැයි අපි කියන පුද්ගලයා වෙන්න ඕන කියන එකක් කියනවා. එතකොට අපි කලින් නිකම් මේවට පැනලා අපි අපේක්ෂකයෝ තෝරලා ඒ තත්ත්වයටපත් වෙන්න කැමති නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ වහාම සියලු දෙනාම එකතු වෙලා කවුරුවත් අපහසුතාවයට පත් නොවන ආකාරයට මේ සියලු දෙනා එකට එකතු වෙලා පළමුව මේ අවබෝධතාවගේ උසම සංකල දෙවනුව අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. ඒ නිසා අපිට කලබල වෙන්න ඕනේ නැහැ. තීගල සම්දානි කිව්වයි කියලා අපිට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ අක්මැත්තක් තියෙන කෙනෙක් දැම්මට දාන්න බෑ. ඊළඟට මතවාදයක් තියෙනවා අපි කවුද සුදුස්ස කියන එක අපි තෝරගන්න ඕනේ. මාතර රැලිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඒකට මට යන්න වෙලාව තිබුණොත් මම යනවා. ඒකට ගිය ගිය ප්‍රශ්නයන්නේ නියෝජ්‍ය නායකතුමා. හැබැයි වගේම රාත්‍රී 8ට තියෙනවා මේ රැලියට ගිහිල්ලා වෙලා තියෙනවා ඕනම් මාතරේ ඉඳලා එන්නත්. ගරු අගමැතිතුමාගේ රාත්‍රී භෝජනයකුත් තියෙනවා. ඒකටත් යන්න පුළුවන්. එහෙම කාටවත් මේව කළා නැහැ. මට නම් මේ යන්න එපා කියලාත් කවුරුවත් නැහැ. දැන් එතන යන අය එහෙන් නගිනු මෙහෙත් වෙනවා අන්දාවට අරලිගා මන්දිරයටත් එන. ඉතින් කොහොමද බෙදලා කියලා කියන්නේ? බෙදුනා නම් එක කණ්ඩායමක් යන්නෙම නැති වෙන්න එපා. මම දැන් ගාල්ලු යන මම යන්න තමයි බලාගෙන ඉන්නේ. මේ බත් ඉදෙනකම් විතරයි මේ යවනක්. අභිමානවත් සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීම තමාරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්ස මහරාම ප්‍රදේශයේ ඇල්ලගල සහ බෙරලිහෙල යාකරමේ නිදි කෙරුණු මහරජ ගාමිණී අභයපාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සැමට සහන වැඩසටහන යටතේ ඉදි කෙරෙන මෙම පාලම සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 1592ක්. බෙරලිහෙල ඇල්ලගල විජිතපුර දමේ වෙලාන ආදී ගම්මාන රසක ජනතාවට මෙම ගිනිසත සැලසෙනවා. ප්‍රජාරශ්මි ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණේද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 183ක්. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශීය පවුල් 500කට පමණ සිත සැලසෙනවා. විවිධ කොට්ටාසයන් ආගම් නිසා කැඩිලා, ජාතීන් නිසා කැඩිලා, සමාජීය ප්‍රශ්න නිසා කැඩිලා, ජන සමාජය තුළ ભેද භින්න වීම වැඩි, ජනතා පීඩනය අසහනය වැඩි. එසේනම් මිත්‍රවරුනි අපි ශක්තිමත් විසඳුමක් ලබා දෙන්නට ඕන. මේ ප්‍රශ්න වලින් පැනලා ගිහිල්ලා හරියන්නේ නැහැ. එදා දුටුගැමුණු රජ සමයේ මුළු මහත් ශ්‍රී ලංකාවම එක්සේසක් වුණාසේම එවන් අභිමානවත් යුගයක්, එවන් සංවර්ධිත යුගයක් නිර්මාණය කිරීම මේ සජිත් ප්‍රේමදාසගේ එකම බලාපොරොත්තුවයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා.
මෙතර සජිත් ප්‍රේමදාස් මහතා පිළිගැනීමේ රැස්වීමක් මාතර නගරයේදී අද පැවැත්ුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කිසිම සැකයක් හිතේ තබා ගන්නට එපා මෙවර ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා ඉස්තිරයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. समस्त जनया नियोजने करन जनता नियोजितया गन तींदु करन कोट रटट अवश्य वेला तिबेन्ने रट शक्तिमत करन रट दियुनु करन रट संवर्धने करन रटे जातिक आरक्षाव तहुरु करन नायकत्वय ए नायकत्वय अपे मातृभूमियट लबा देन्नट मम कटियुतु करनवयि कियन एक मे अवस्थावे प्रकाश कर सिटिनवा अपि अदहस करगन तिबेनवा अपे मातृभूमियट सद्दंत नायकत्वयक् लबा देन्न सद्दंत श्रीलंकावक् निर्माणे करन्नट ए सद्दंत श्रीलंकाव तुरिन अपि लोव जयगन्ना रटक् निर्माणे करन्नट එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිසි වේලාවේදී හෙළිකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමේ අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොළඹ ජාතික රෝහලේ සත්කාරක සේවා ඖෂධ සැපයුම භෞතික සම්පත් අවශ්‍යතා හා පරිපාලන ගැටලු පිළිබඳ මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. රෝගීන් වෛද්‍යවරුන් හා රෝහල් කාර්යමණ්ඩලය සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා රෝහල් පරිපාලන ගොඩනැගිල්ල හා රතගාල ප්‍රතිසංස්කරණය පිළිබඳවද අවධානය යොමු කළා. රෝහලේ වාට්ටු සංකීර්ණ, ශල්‍යාගාර, බාහිර රෝගී අංශය ආදී නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා එක් වුණා. රෝහල් පරිපාලනයට හෝ වෙනත් කිසිදු අංශයක් වෙත පෙර නොදන්වායි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරත වුණේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පාලුකෙන් හදන OPD සංකීර්ණය මාල් නවයකින් යුක්ත ඒ සංකීර්ණය එනකන් මේකේ අමාරුකම් තියෙනවා. මොකද මේ අමාරුකම් සියල්ල පාවෙල යනවා එන වසරේදී. ඒ කියන්නේ සායනික කටයුතු සියල්ලම මේ ජාතික රෝහල ඇතුලේ තියෙන ඒවා ඔක්කොම මේ ගොඩනැගිල්ලට යනවා. ඒතකොට ජාතික රෝහල ඉතුරු වෙන්නේ නේවාසික රෝගීන්ට පමණයි. ශල්‍යාගාර දැඩි සත්කාරකයක විතර මාල් 18ක ගොඩනැගිල්ලක් අදනවා අවයව බද්ධ කිරීම සඳහා. ඒකේ මම හිතන්නේ ශල්‍යාගාර 30 ගානක්ද කොහෙද ඒ ගොඩනැගිල්ල ඇදෙනවා. කාඩියොලොජි සහ කාඩියෝതെරපි කියන ඒ දෙකේම විශේෂඥ සේවා සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිකාර කිරීම සඳහා තව මහල් පහලෝකෙන් ගොඩනැගිල්ලක් අපි එතනත් හදනවා. ඒවා අනුමත කිරීමේ අවසාන අධීරිය තමයි තිබෙන්නේ. තව මාස කිහිපයකින් අපිට ඒ ඔක්කොම මුල් ගල් තියලා ආරම්භ කරන්න පුළුවන්. මම දන්නවා ආන්නේ මොකද කියලා. ඇත්තටම අපේක්ෂකයා ගැන නැද්ද තාම? අපේක්ෂකයා නියමිත වෙලාවට අපේක්ෂකයෙක් ගෙනවා. ඔය පෝට්ටුවෙන් දාපු අපේක්ෂකයාගේ බකල් ගහන ඒව නෙවෙයි. අපේක්ෂකකම අරගෙන ඇවිල්ලා ඊට පස්සේ තරම් කරන්න පුළුවන්ද බැරිද කියන තත්ත්වෙ නෙවෙයි. නියම අපේක්ෂකයා නියම වෙලාවට ඉතාමත් මික්කන් දිනක අපේ ලබා දෙනවා. පෝස්ටර් වලින් අපේක්ෂකව තෝරන්නේ නැහැ. කටවුට් වලින් තෝරන්නේත් නැහැ. අපේක්ෂකව තෝරන්නේ පක්ෂය තුල. ඒකට විධි ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමයට තමයි අපේක්ෂකව තෝරන්නේ. සියලු ගොවීන් නවීන තාක්ෂණයට හුරු කරවීම අපේක්ෂාව බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කෘෂිකාර්මික තොරතුරු ඇතුළත් ගොවිදිරිය ඇප් එක හඳුන්වා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම වැඩසටහන ප්‍රථම වරට පැවැත්වුණේ මහවිලච්චිය ගොවිජනතාව මුල් කර ගනිමිනුයි. නූතන තාක්ෂණයට ගොවිජනතාව පනත් සමීප කරවීම මෙහි අරමුණයි. අපේ රටේ ගොවි මහත්වරුන්ටත් ඒ වගේම පාරිභෝගිකයන්ටත් නෙමෙයි මේ වැඩි වාසියක් අත් වෙන්නේ අතරමැදියන්. තමන්ගේ නිෂ්පාදනය අලෙවි කරගන්න යන අවස්ථාවේදී ඒ අයට ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒ වගේම පාරිභෝගික ජනතාව තමන් විශාල මුදලක් දීලා මේ නිෂ්පාදනය ගන්නකොට ඒ අයටත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. අතරමැදියන්ගේ ග්‍රහණයෙන් පුළුවන් තරම් අපේ මේ අය මුදවා ගැනීමක් සිදු කරන්න වෙනවා. නවීන තාක්ෂණයත් එක්ක ඒ අය හුරු කිරීම මම හිතන්නේ ගොවි ජනතාවට ප්‍රයෝජනයක් වේවි. එක්සත් ජාතික පක්ෂයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රජපෞලට යටත් වෙච්ච වහල්ලුන්ගේ පක්ෂයක් නෙමෙයි. රාජාන ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සාකච්ඡා කරන්න පුළුවන් විවේචනය කරන්න පුළුවන්. හැබැයි අවසානයේ අපි ඔක්කොම එක හඬකට එනවා. TNA එක පක්ෂය අපිට දැනටමත් උදව් කරන කණ්ඩායම සාකච්ඡාවක් පැවතුවයි කියලා කලබල වෙන්න ඕනේ නැහැ. TNA එක මුස්ලිම් කොංග්‍රසයේ රිෂාඩ් මදුදින් මහත්තයාගේ පක්ෂය, චම්පි කරනවල මහත්තයාගේ පක්ෂය මේ ඔක්කොම අපිට උදව් කරනවා. වෙනම පක්ෂ හදන්න අපි සූදානමක් නැහැ. පක්ෂය ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා බහ කරලා අපිට පුළුවන් ඒක निराකරණය කරන්න. මේ සතිය අන්ත වෙනකොට ඔක්කොම විසඳේ. ITN සභාපතිනිය සහ ප්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශය තහවුරු කිරීම සඳහා අප නාලිකාව කළ ආරාධනාවට ඔහුගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 21 වෙනිදා ITN මාධ්‍ය ජාලයේ සභාපතිනියට සහ ප්‍රවෘත්ති අංශයට චෝදනාවක් එල්ල කළා. ඒ අපනාලිකාව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලට මඩගැසමින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ බූලාශ්‍රව සපයන ලෙස අපගේ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට නියෝග කරන බවටයි. විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල මන්ත්‍රීවරුන්ද විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට උඩගෙඩි දෙන ආකාරයක් දක්නට ලැබුණා. ඒ රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතනවලට පමණක් විවෘත පොහොට්ටු පක්ෂ කාර්යාලයේ සිට රෝගත කර සිය ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් විකාශය කළ පෞද්ගලික මාධ්‍ය ආයතනයට ස්තුති වන්නටයි. යමක් පිළිබඳව ප්‍රකාශයක් කිරීමට පෙර ඒ පිළිබඳව සොයා බැලිය යුතුයයි කුඩා අවධියේ සිට අප අඩු වැඩි වශයෙන් උගත්තද විපක්ෂ නායක ඇතුළු පොහොට්ටු කල්ලියට එය අදාළ නොවන බව හැඟුණේ එවන් කිසිදු නියෝගයක් කිරීමට හීනකින්වත් අප ආයතනයේ සිතා නොමැති අවස්ථාවක මෙවන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳ සිතා බැලීමෙනි. රාජ්‍ය මාධ්‍ය ආයතනයක වගකීම පිළිබඳව විපක්ෂ නායකවරයා අපට පෙන්වා දීමට උත්සාහ කිරීමේදී අපට සිහිපත් වන්නේ රාජපක්ෂ කලු දශකයේදී රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ලම සිය පෞද්ගලික මාධ්‍ය ආයතන බවට පත් කරගෙන ක්‍රියා කළ ආකාරයයි. අපක්ෂපාතී පුවත් වාර්තාකරණය වෙනුවට ප්‍රවෘත්ති විකාශය තුළ දුටු පක්ෂපාතී භාවයත් ප්‍රවෘත්ති විකාශය අවසානයේ විනාඩි ගණනක් විකාශය වන රාජපක්ෂ හිතවාදී මාධ්‍යවේදීන් විසින් ඉවක් බවක් නොමැතිව විපක්ෂීය දේශපාලන නායකයන් කුඩුවන්නට කුණුවෙන්නට කළ මඩ ප්‍රචාරත් රාජපක්ෂ හිතවාදී නොවන නළු නිලියන් රඟපෑ ටෙලිනාට්‍ය පවා නතර කර වූ ආකාරයත් රාජ්‍ය මාධ්‍ය ආයතන ඔස්සේ විකාශය වූ සියලු වැඩසටහන් ආණ්ඩු පාර්ශවයට පමණක් සීමා වූ ආකාරයත් රාජපක්ෂ යුගයේ රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකලාකාරයට උදාහරණ කිහිපයක් පමණයි. නමුත් යහපාලන රජය යටතේ අප රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වශයෙන් කිසිවිටක එවන් බඩගැසීමක් හෝ පසුගිය යුගයේ සිදු වූ කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් සිදු නොකරන බවත් පවසන්නේ වගකීමෙන්. අපගේ ප්‍රවෘත්ති සහ වැඩසටහන් ආණ්ඩුවට සහ විපක්ෂයට එක ලෙස සමානයි. නව රජය පත් වූ අවධියේ සිට ස්වාධීන රූපවාහිනී සේවයේ පාලනාධිකාරියට එරෙහිව රාජපක්ෂ හිතවාදී සේවකයන් විසින් පිහිටුවාගත් සංවිධානයක් ආයතනය තුළ ගෙන යන දේශපාලන ක්‍රියාකාරකම් පවා නවතා දැමීමට අප කටයුතු කළේ නැහැ. කොටින්ම කියතොත් ජනාධිපතිවරණය කැඳවා හෝ නොමැති අවස්ථාවක අප ආයතනය ඉදිරිපිට තාප්පයේ එල්ලා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතන බැනරිය හෝ ඉවත් කිරීමට අප උත්සාහ නොකළේ ඒකාධිපතිත්වය නොව ප්‍රජාතන්ත්‍රවාදය අපගේ ප්‍රතිපත්තිය වන බැවිනි. මහින්ද මහත්තයලට ඇඳුමක් ඇඳගෙන නම් මේ මාධ්‍ය ආයතන පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ. මාධ්‍ය සදාචාරය පිළිබඳවත් සාධාරණ මාධ්‍ය පිළිබඳව ගුණට කතා කරන්න අයිතියකුත් නැහැ. විමල් විරංශ රායිතේකුත් නෑ. මම දැක්කයි ප්‍රවෘත්තියේදී විමල් විරංශ ඉඳගෙන කියන මේ ITN නාලිකාවේ සභාපතිනිය විසින් ප්‍රාදේශීය මාධ්‍ය වේදිකාවට උපදෙස් දීලා ඒගොල්ලන්ගේ කුණු හොයලා ගනලා මේක කුණු බැංකුවක් තිබුණේ. මේක එක එක නම වෙනුවෙන් වෙන වෙනම ප්‍රොෆයිල් හදලා ගස්ලා තිබුණේ දවස්වල. කැපිපෙන චර්ිතයක් කතා කරන චර්ිතයක් කියන ඒ හැම චර්ිතෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියටද රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද වෙනත් උදවියට මේ ආදිවාසීන් එකිනෙකාට වෙනම ප්‍රොෆයිල් හදාන දෙන කුණු දදා මේක මඩ ගහපු තැන. අද එහෙම එකක් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා මම අභියෝග කරනවා. එයාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මාත් පාර්ලිමේන්තු මන්ත්‍රීයෙක්. එයා ජනාධිපති හිටපුනේ. දැන් එතකොට හිටපු ජනාධිපති මන්ත්‍රී කියලා නෙවෙයි අපි දෙන්නම දැන් මන්ත්‍රීක ලෙවල් එකේ ඉන්නේ. දැන් එන්න සංවාදයකට අපි විෂුවල්ස් එකම ගමු. ඒගොල්ලන් කාලේ මාධ්‍යයි අද මාධ්‍යයි හතරින් කොහොමද කියන එක පිළිබඳව. එසේ හේයින් අප විපක්ෂ නායකවරයාට ආරාධනා කරන්නෙමු. ඒ අප ආයතනයේ වැඩසටහනකට සහභාගී වී ඔහු විසින් අපට කරන චෝදනා සාක්ෂි සාධක සහිතව රටට ඔප්පු කර පෙන්වන ලෙසයි. ඒ සඳහා ඔබට අවශ්‍ය තරම් කාලය ලබා දීමට අප සූදානම්. චෝදනාවක් කරන්නේ නම් එය ඔප්පු කළ යුතු බව අපගේ විශ්වාසයයි. අපට එරෙහි සියලු චෝදනාවලට මුහුණ දීමට තරම් අපට කොන්දක් ඇති බව සිහි තබා ගන්නේ නම් මැනවේ. බෙල්ලන්විල ඇසල පෙරහැර මංගල්‍යයේ පාවාඩ පෙරහැර ඊ රාත්‍රියේ වීදි සංචාරය කළා. විහාරස්ථාන
ධාතු මන්දිරෙන් ආරම්භ වූ පෙරහැර නගරයේ වාහල් කඩින් පිටවී විහාර මාවත මහාචාර්ය බෙලන්විල විමලරත්න මාවත ඔස්සේ ගමන් කළා. අනුතුරු විහාරස්ත ප්‍රධාන වාහල් කඩින් පවාද පෙරහැර ධාතු මන්දිර අසලින් අවසන් වුණා. පසුගිය හතරවනදා ආරම්භ වූ බෙලන්විල අසල මංගල්‍ය අනිද්දායින් අවසන් වනවා. විහාරාධිපති ආචාර්ය බෙලන්විල ධම්මරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි මෙය පැවැත්වෙන්නේ. අත්පත් කර ගැනීමේ උමතුව මේවන විට මුළුමහත් මිනිස් සංහතියම වෙලාගෙන අවසන්. ඉදම් අත්පත් කර ගැනීම ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලොව පෙනහළු බඳු ඇමසන් වනාන්තරය මේවන විට මහත් තර්ජනයකට මුහුණ පා සිටිනවා. ඒ ශීඝ්‍රයෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන්. ඇමසන් ලොව විශාලතම සදාහරිත වනාන්තරයයි. දකුණු ඇමරිකා ද්‍රෝණියේ රටවල් 9ක වර්ග කිලෝමීටර් 70 ලක්ෂයක් පුරා පැතිර ඇති මෙහි 60%ක් නියෝජනය කරන්නේ බ්‍රසීලයයි. ලොව ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20%ක් නිපදවන හේයින් මේ හැඳින්වෙන්නේ සෝබාදම් මාතාවගේ පෙනහළු යන වෙනුයි. ජෛව විවිධත්වයෙන් 10%ක ජීවීන් වාසය කරන ඇමසන් ශාකහා සත්ව විශේෂ මිලියන 3ක නිවහනද වනවා. කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් උරා ගන්නා ඇමසන් වනාන්තරයෙන් එහි ප්‍රධාන පෝෂක ගංගාව වෙත මුදා හැරෙන ජල ප්‍රමාණය තප්පරයට ගැලුම් මිලියන 55ක්. ලොව ජීවනාලියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන මෙය මෙවන විට විශාල ගින්නකට මැදිව තිබෙනවා. इन विशाल शाखा सत्व प्रजावक मियकोसति बवाई विदेश माध्य वार्ता कराने सतपुम देदहसकट पड़ा दुरिन पिहिटी नगरयक बन साओ पावरोही पवा गिन्ने दुमारे पैतृति बनवा විශාල කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වෙනවා විතරක් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් වායුව පාලනය කරන්න තියෙන වනාන්තර විශාල පද්ධතියක් අදවන විට සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීමත් එක්ක සියලුම ක්‍රියාවලීන් වල ප්‍රතිඵලයක් විදියට ඇතිවන ප්‍රධාන හානිකර තත්ත්වය තමයි දේශගුණික කාලගුණික විපර්යාස ඇතිවීම විතරක් නෙමෙයි ග්ලැසියර් ප්‍රදේශ දියවීම ඒ වගේම මුහුදු ජල මට්ටම ඉහළ යාම වගේ තත්ත්වයන් දක්වා මේ තත්ත්වයේ වර්ධනය වෙන්න පුළුවන් මේ වනාන්තරයේ ගිනි ගැනීමේ ප්‍රතිඵලයක් විදියට මෙතෙක් ලෝකයේ හඳුනා නොගත් ජීවි විශේෂ විතරක් නිමේ සමහර සාම්ප්‍රදායික ජනතාවගේ වාසභූමි ඒ වගේම විශාල ජෛව ප්‍රජාවක් මේ හරහා ලෝකයට අහිමි වීම සිද්ධ වෙනවා. සති දෙකකට ආසන්න කාලයක් පැතිර යන මෙම ගින්නට ප්‍රධාන හේතුව ලෙස බ්‍රසීල මාධ්‍ය සඳහන් කරන්නේ ගොවිතැන් සඳහා ඉඩම් එළිපෙහෙළි කිරීමයි. ඇමසන් තුල මෙම වසර තුන පමණක් ගිනි තැබීම් 73000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වනවා. එය පසුගිය වසරට වඩා 83%ක වර්ධනයක් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මීට එරෙහිව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේවන විට බ්‍රසීල ජනාධිපතිවරයාද ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳහන් කරන්නේ තම නිවස ගින්නකට හසු වක් වැනි හැඟීමක් මේ සම්බන්ධයෙන් ලංකාවේ අද වන විට කැලෑගිනි තැබීම් තත්ත්වය වර්ධනීය මට්ටමකට පත් වෙලා තියෙනවා. මේ රටේ කැලෑගිනි පාලනය කිරීමේ හැකියාව ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි දන්නවා මේ ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීමත් එක්කම ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපි පූර්වාදර්ශයක් විදියට අරගෙන අපි අපේ රටේ වනාන්තර පද්ධතීන් සුරක්ෂිත කිරීම සඳහා විශාල වශයෙන් මැදිහත් වීම අවශ්‍යයි. ඒ හරහා අපි ජල සුරක්ෂිතතාවයේ වගේම ජෛව සුරක්ෂිතතාවයේ ඇති කරලා අපේ රටේ ස්වභාවික සම්පත්වල සුරක්ෂිතතාවයේ ඇති කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය සඳහා ජනතාවගේ දැනුවත්භාවය එක පැත්තකින් අවශ්‍යයි. නීතිය ඍජුවම ක්‍රියාත්මක කිරීම කියන එක ඉතාම අවශ්‍යයි. ආගම් වාදය, ජාති වාදය, ලොව ගිනි තියෙන යුගයක ලෝකය උණුසුම් කරන්නට තවත් ගිනි අවසිත. මේ එළඹ ඇත්තේ විශ්වයේ පෙනෙන මානේ ඇති අලංකාරම ග්‍රහලෝකය බේරා ගැනීමේ සිහිලන් වාදී සටනයි. ඒ වෙනුවෙන් එකා වන්ව නැගී සිටිය යුතු මොහොතයි. දැන් ව්‍යාපාරික පුවත්.
මෙරට පාරිභෝගික භාණ්ඩ ශාස්ත්‍රයේ කීර්තිමත් සම්මානයක් වන සිංගල් ශ්‍රී ලංකා සමාගම නව කීර්තිමත් සම්මානයක් වන ජෝන් ඩියර් ෆෝවර්ඩ් ට්‍රැක්ටර් මාදිලි 3ක් හඳුන්වා දුන්නා 3036E 1545D සහ 1544D යන මාදිලි 3යි මෙහිදී එළිදැක්ුණේ ෆෝර් වීල් හා 22 වීල් දහවන හැකියාවෙන්නුත් මෙම ට්‍රැක්ටර් තවත් සුවිශේෂී පහසුකම් රැසකින් යුක්තයි කොළඹදී පැවති මෙම අවස්ථාවට එක්වමින් සිංගල් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා කියා සිටියේ මෙරට කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ලොව සුපතල නිෂ්පාදන රැසක් ඉදිරියේදී හඳුන්වා දෙන බවයි රිම්රෝන් ආයතනයේ දොළොස්වන වරට සංවිධානය කළ රිම්රෝන් 2018-2019 ඩිප්ලෝමා ප්‍රදානයේ පසුගියදා කොළඹදී සිදු කෙරුණා. දිවයිනපුරා පිහිටි රිම්රෝන් ආර්ට්ස් ඇන්ඩ් බියුටි ශාඛා 8ක ඩිප්ලෝමා හා සිටියන් ග්‍රිඩ්ස් පාඨමාලා අවසන් කළ සිසුන් 200කට මෙහිදී ඩිප්ලෝමා ප්‍රදානය කෙරුණා. රිම්රෝන් ආයතනයේ මේවන විට රූපලාවන්‍ය ශාස්ත්‍රයට එක් කර ඇති සිසුන් සංඛ්‍යාව දසදහසකට අධිකයි. නියෝජ්‍ය මාත්‍ය කරුණාරත්න පරණවිතාන රිම්රෝන් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරාණ මහතුරුන් ඇතුළු පිරිසක් මෙව අවස්ථාවට එක්ව සිටියා. මහින්ද්‍රා ෆිනෑන්ස් ආයතනය අයිඩියල් සමූහ ව්‍යාපාර සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් ෆිනෑන්ස් සමාගම ඒකාබද්ධ ගිවිසුමකට එළඹුණා. ඒ වසර 25කට අධික මහින්ද්‍රා ෆිනෑන්ස් අධ්‍යක්ෂ හා අයිඩියල් ෆිනෑන්ස් සතු වෙළඳපොළ දැනුම සමගින් මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වීමේ අරමුණෙන් යුක්තවයි. එයනු අයිඩියල් ෆිනෑන්ස් ආයතනයේ 158.2% හිමිකම් සඳහා මහින්ද්‍රා ෆිනෑන්ස් සිදු කරන ආයෝජනය රුපියල් බිලියන 2ක්. උපසභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රමේෂ් අයර්, අයිඩියල් ෆිනෑන්ස් සභාපති නලින් වෙල්ගම යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ජාතික සංවර්ධන බැංකුව 140 වන සංවත්සරයේ කොළඹදී සමරනු ලැබුවා. ඒ සභාපති කාවන් රත්නායක ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනවිරත්න යන මහතුරුන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් හිටපු කාර්යමණ්ඩල නිලධාරීන් ඇගයීමටද මෙහිදී කටයුතු කෙරුණා. ත්‍යාගහා විනෝද ක්‍රියාකාරකම් සමග ඉදිරියේදී නගර ගණනාවක සිය සංවත්සර ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට නියමිත බවයි මෙහිදී සඳහන් කෙරුණේ. දිවයිනපුරා ශාඛා 111කට අධික සංඛ්‍යාවක් ඇති NDB බැංකුව මූල්‍ය සේවා රැසකින් සමන්විත ප්‍රමුඛතම බැංකුවක් ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබෙනවා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. හෙට දවසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන බස්නාහිර සබරගමු මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ඇතම් ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසිද බලාපොරොත්තු වන්නට පුළුවන්. දෙවන හරහා වෙටෙන් විට හමන තරමක තද සුළං පැයට කිලෝමීටර් 60-70 අතර අගයක් ඇඳවා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට පුතුලම සිට කොළඹ දක්වාත් ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි සුළං හමන්නේ නිරත දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර අගයක් ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk